විෂිකරණයට යොමුවීම ශාග ගෘහස්්‍යත කිරීම අපි මහා ජයග්‍රහණයක් හැටට දැක්කට ඇතෝ ඒ ක්‍රියාවෙන් ඇතිවෙච්ච නිසි ප්‍රතිපඵල්ට ඔන්නන් මෙම ලයිස්තු ගත කරලා කියන්න පුළුවන්. පිෂ්ටධාතු ආහාරයට ගැනීම කළෙන් නෑ.ැන ප්‍රධාන ආහාරය හැටට පිෂ්ට ධාතු ගැනීම කළේ නෑ. ගඩගි කනකොට ඒවාසේ පොඩ්ඩක් යෙන ලවර්ග අලවර්ගම කෑවන අලවර්ගහෙම කනකොට ඒයි තියන පිෂ්ට ධාතු මතයි පිෂ්ටධාතු කොඩ හුඟක්කේවා මේ කැදි සහිතේවා අපේ ජාතික කතාව. අයිබෝන් සති දෙක විරාමෙකට පස්සේ එකසි අටවැනි අල්ෙිමිට ිටි වැඩ ්‍රහත් අරගන අපි ආවා. අපේ ඒකසි හත්වෙනි වැඩස්ත්‍රහාණයෙන් පස්සේ ගිය සඳුදාදිනය වෙසක් පුන් පොහෝදහට පහු වැනිදා වෙෙක්්ච හින්දා අපේ ඒ වෙසක් සතියම අපි වෙනම වෙසක්කි ලක්ක කරගන වැඩහ අපි විකාශය කරපු හිදා නැත්තේ පැමැටියට එදා අල්ලිමිට ඩිස්ටි වැඩස්්‍රහ විකාශනය වුණේ නෑ ඉතින් කෙසේ වෙතත් සති දෙකක් යනකොට කවදහරි ලංකාව ඉතිහාසේ වර්තමානය ගැන ලිය වෙනකොට විශාල පරිච්චේදයක් ලියන්ඩ පුුවන් වෙනස්කං ගරාශියක් වෙච්ච සතියක් දෙකක් කියලා කියාගන්න පුළුවන් කෝමූනත් මංහිතන්නේ අර අපි හැමවෙලෑම කියන ලෝකය හැමවෙලෑම කියන හිස්ට රිපීට කියන එක හොඳටම අපි නම්මවැනි සෞන්දා වැඩස් පහන්න රාත්‍රිය විකාශය වෙනකොට Pika, ි සජීවීම අත්දැක්කා අපි සැලසුම් කර ති විච්ච දෙයක්නම සහරලාට ලෝකයේ මොනෝහරි බලවේගයන් සැල්සුම් කර තිබුුණත් දන්න අපි මේ වංශකතාව කියෝගන කියෝගෙන එනකොට හරියටමස හතරවෙනි මහින්ද හයවැනි මහින්ද ගැන කියන රාත්‍රියයේ වර්තමාන මහින්ද අගමැති තම් තුරෙන් නික් මිලා අර්ියග හමන්දිරෙන් ගිය ඒ බොහෝ දෙක් පි දැක්මේ YouTubeබට සරනෙ කෙන්ස දර ලාතින ධරය අපිට ඉන්නවට දුරකතනවලින් කතාකර කොයත් ඒක පුදුමාකාර විදිර සම්බඳුනා එක විතරක් නවෙසි අල්ලමිට ිස්ව ඔබ එක දඩස්ටහ එකසිය හතම අරගෙන බලන්න. පුදුමා ආකාර, දු ෝප ගත ලෙස මේ කාලීන කාරණාත්ත එක්ක මේ වංශකතාවේ අපි කතා කරගෙනකොට ඒ තිහාස ගැට ගැනවා ඒවා අපි පෙර සැලසුම් කරපු දේවල්ල මේ සහල්ලට වෙන කවුරට සැලසුම් කර කරන දේල්ද දන්නෑ අපි දන්න ඇති බලවේ ගැන් විසින් කොහොම අපේ සාකචාවටය මුස අර අපේ වැඩසහනය අපි කිව්වේ හතරවෙනි මහින්දසා හැවැනි මහින්දව හරියට අධ්‍යයනය කරන්න වර්තමාන මහින්දට මේ ඉරණ මත්වෙන් නෑ කියලා ඒ වැඩසහන ඔබ නොබලා ඉන්න එපා ඔබඒ බැලීම වර්තමානයටත් ඉතාම ගැලපෙනවා අප එකසිහත්වෙනි වැඩස්තහන් පෙළ බලන්න. ඉතින් අපි වර්මාසාකච්චාවට මුස දැන් ඒය මිදලම අපේ අපි මේ මානවම් හරි පරිනාමය ගැන මුල් යුගගේ අප පලවෙනි වැඩසටහන් දය විත්‍ර කතා කරපු දේවල් එක් ගැටගෙච්ච ප්‍රශ්නකට ආ ඒනවා මේ හොඳයි මේවයි අපේ මොකද මේ අපි පරිනාමික ගමනක් නිසමය යන්න . අහල් තියන මේ දවසල සාමාජ මාධ්‍යයත් ගොඩක් අපේ ආහාර ආකෘතිය පිළිබඳව යළිත් කතාබා වෙනහින්දා මේ කීපදෙක්ම මේක ඇහුවනම් හොඳයි කියල මාතක ෞද්ගලිකම කිවද මහන්නම් මේ අපි හෝමෝ සේපියෙන්ට වයිස ඔව් හෝමෝ සේපියෙන් කියන සුවිශේෂී මානව ස්වරූපයට අපි පත් වෙලා අවුරුද් ඒ මත කීප ඇත්තියෙන එකක් අවුරුදදු ල් ලි හසක්තිබුණන අවුරුදු ලක්ෂකට කලින් තමයි හොමෝ සේපියන්ස්ල කියන එක ඇතිවුණේ කියෙල. නමුත් ඊට පස්සේ විද්‍යත්මක සස්වාගැනිම් වලින් තහරු කල්ල පෙන්වා නෑමෙ එකක් ලක්ෂේ පනස්දහක ගෙනන්න පුලන් කියල පි පස්සට නමුත් අද තියන නූතනම ස්වාගැනි මනුව හෝමෝ සේපියන් කියන අපි අයිති පරම්පරත්. අර නූතන මානවයා කියලකයන්නේ සාහිත්‍යය තියන්නේ ොඩර් හමන්ස් කියන වචනෙන් මයි නූතනමානවයා මානවයා නූතන මානවයා කියලා කියන්න හේතුව තමයි ඔහු තමයි සංගීතය එවගේම නර්ථනය ජනත්‍ර කලාව හ එවගේ මේ තමන්ගේ ජීවිතයට රිජුවාදාල නොවෙන එහෙත් එහෙම සංකේතාත්මක හැසිරීම් කළේ හොම සෙපියන් ඉන්සාට නූතන මානවයක් නවා යා දැ තන අලුත් ස්යා ගැනීම නුව දැන් විශවාස කරනවා ලක්ස තුනකට කලින්. අවුරුදු ලක්ෂ තුනකට කලින්. ඊට කලින් හිටපු හෝමෝ නියන්්ඩතාලෙන් සිිස් කියන මනවයා අපි දන්නවා දැන් හෝමෝ ඩෙනිසෝවාගෙලෙක් කෙනෙ එකෙන දන්නවා. ඉති මේ අය අතරින් මේ හෝමෝ සේපියන් කියන අපේ නූතන මානවය අපි අයිති එකට කියනවා මේ ෆිනොටයිප් කියලා එක කියන්නේ. ඒ ඒ වර්ගය. ඒ වර්ගය අවරුදු ලක්ස තුනකේදලා මෙහට එනවා එකනික්ක පාරට පරිපූර්ණ වන්නනෑ ලක්සතුනේදී නාම පරිනමේ වෙලා පේනවා අවුරුදු එක් ලක්ෂ පනස්දාහ ලක්ෂේ විතර වෙනකොට භාෂාව උච්චාරිත භාෂාවක්. නි්පාදනය කරන්නට පුළුවන් හැකියාව තියෙන දැ මේ අහඟින් අපේ හිතවත් ්‍රාවකය හනන් හිතන්්ඩ පුළුවන් අපි දරුව මේකට සවන් දෙන හිතන්ඩ පුලුවන් හොඳ අවුරුදුතු එක් ලක්ෂ පනස්දා හරි ලක්සේ හරි එච්චර ඇතකාලෙක මිනිස්සු මේ භාෂාව කතා කරන්න පටන් ගත්තඇ කියලා කොමද හොයා ගන්න කියලා ඉති ඇත්තම මෙම හොයාගණ්ඩ ද්‍යාත්මක ක්‍රමතියන විශේෂයම මිනිස්සුන්ගේ ඇට සැකිලි අස්ති පන්චර හම්බෙනවානේ ඔය මේ පානි ූත ලතියනවා හම නැත්තම් එෙම නොවෙනයවත් තියනවා ඔය හුණුගල් ගුහා වගේ තිය තැන්වල හුණුගල් තිබෙන වෙනත් තැන්වල ඒ මිනිස්සු මැරිලා තැන් මුණහමඒ කැල්සියම් එහම හොඳට තියෙන නිසාට ඩරායම අඩුවනවා ඉති ඇතෙම ඒ ඇයටකටු ගත්තාහම දැන් හක්ක වගේකක් කරගත්තත් මේ එතකොට මේ ඒ හකු අස්තියේ පරිීක්ෂා කරහම අර ස්ර ස්වර උත්පාදනය අපි කියෙන ෝකල් බොක්ස් කියෙල කියන ස්වර උපාදනය කර ඒවාට ඉඩදීම සඳහේ අස්ි චකස් වුනේ කොහොමද එළඟට මේ මෙතන තියෙනවා හයවිඩ් අස්තිය කියලා එකක් ඒ අස්තිය මහරි ස්වාධීන අස්තියක් මේ උගරිටටුව තියෙන්නේ ඉති එතනතේ සිදුර සිදුරේ විශ්කම්භය පලල් වෙනකොට ඒ ඔස්සේ මහා ප්‍රාචීරයට රුදදුරය ගමන් කරන්න රුදුරනාල ලොකවනෙන හැටිමකද මහා ප්‍රාචීරය වැඩ කර්ඩ ඕන උච්චාණය කරන්න නම් ලොකම අප ගන්න බ්ද ගන්න එතකොට මේ වගේ හරහි සංකීරණ විද්‍යාත්මක මේ ලක්ෂණ පරිීක්ෂා කරලා තමයි තීරණය කරලා තියෙන්නේ මේ මීට අවුරුදු එක්ලක්ෂ පනස්දාහයි ලක්සේ අතර කාලේ තුළ අපි භාෂාවක් පටන්ගත කෙෙන එතකොට හෝමෝ සේපියන් කියලා කියන්නේ නූතන මානවයා කියලා කියන්නේ. භාෂාව සංගීතය නර්තනය චිත්‍ර කලාව වගේ නූතන චර්ර්යවන්. කැනි බොහොම නෝතන හැසිරීම්. පුරුදු පොහුණු කරල්ලා එවා තමන්ගේ ජීවිතයට ආදේශක රගත්ත පුද්ගලය තමයි අපි නූතන මානවයා කියලා කියන්නේ. එතකොට, දැන්වුව හපු ප්‍රශ්න ේද ප්‍රශ්නතම ආහාගන්න බැරුණනස ප්‍රශ්නය තමයි මේ දැන් අපේ ආහාරරටාවන් පිළිබඳව ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනෙඉද බොහෝ දෙනෙක් කියනවා මේ අපි වවාගන කන්න එහමන් දැත්තම් විශේෂෙන් මේ කාබෝහයිඩ්‍රෙඩ් ආහාරයට ආහාරයට ගැනීම තමයි අපි එකෙන්නේ අපේ ආහාරරටාව අන්ති මටම කරපු දේ කියලා මේ එතනින් පස්සේ තමයි සවවැත් මට මතකයි මේ ද්දිරායන්ට පටන්ගත්තය අපි පිටිකණ්ඩ ගත්ත කාලෙන් පස්සේ කියම් අපේ වැඩසරහඬක්ම කිව්වා මේ හැබැයි අපේ ඇඟ හැදිල්ලා තියෙන්නේ පිටිය ආහාර ගන්න නෙමේ ඊට වැඩිය මාංශමය සහ මේ හරිත මේ ආහාර ගන්න කියලා තර්කයක් සහ ප්‍රශ්නයක් ලුම්වෙලාතිී නවා ඒක සත්‍යත අ සශ්‍යතාවය මොක්දස මේේ ඩවල්ම මෙච්ච දිග වෙලාතිය. මේ මේ මාංශ දිරව ගන්න ඕන හින්ද කියන කාරණය ඇත්තටම අපේ මනුෂ්‍ය ඉතිහාස දිහා බැලුවහම අපි කවුරුදු දන්න දෙයක් තමයි. අපේ පරම්පරාවේ ඉතිහාසේ අවුරුදු මිලියන දෙකහ මාරකට විතර උඩදී අපි ප්‍රමුඛව ශාක භක්ෂකයවෝ එක ඇන්නේ කොලවර්ග ආහාර ගත්තාය එතකොට ඒක පෙන්නට දින ලොකොම සාක්කය තමයි අපේ චාර්ුවක හා පූර්වස්්චාර්වක කියන්නේ අ හක්ක්‍ය තියන දත් හක්ක තියන දත් අප එහම කියම හක්ක්‍ය දත්්ටික බැලු හම හක්ක්‍ය දත්වල වර්ගඵලය හුඟක් පලල්න ගුල දක් හක්්‍ය යන හහො එතකොට ඒ හක්්‍ය තියන දත්න් වල හැඩය එකේ වස්තු විද්‍යාව එක හැඩය රූපය ආකෘතිය අපට තියන හොඳ ලකුණක් තමයි අපි ශාක ආහාරගැනොල ගස්වල කොල ගෙඩී මල් ආහරට ගත්ත කියන්න එතරක් නෙමෙයි අපි දන්න අපේ උන්ඩුක පුච්චය අද නස්ට් නිලීන එල්ම මේ හැටේට අපි සලකන්නේ කොටසක් හැටියට එතතු උණඩු පුච්ේ ඕන්නනත්තන්නේ තින් යි කියල කෙනෙ හන්න පුලුවන ඇතවශේ උන්ඩු පුච්චය මේ හාම සෙලියවලෝස් ජීරක බැක්ටීරියාවෝ එක ඉන්නයි කියලන්නේ විදයක්ක් ඥෝ කියන්නේ එතකොට ඒක හිටියමකද දැන් අපි ශාකපත්තර ගත්තව තමුවෙන් එක සෙලියලෝස් යෙනවානඒ සෙලියලෝස් මේ දිරවාගන්ඩ විශේෂ යුහක දැන් අද අපි සමහරයට අමුවෙන් එහෙම කලාා ජාති කෑවම ටික්හෝ දිරවා ගැනීම මෙම ටිකක් අපහස්ස වන ශේෂයම කතුරුමුරුන්ග කොලවාගේ දේවල් අමුවෙන් සලා දහදල කැෑහම සමහරයිට හැම කෙනාටම නෙමෙයි ඒක ටිකක් බඩ රිදෙනගත්තියක් දිරවා ගැනීම මෙමතියන්. ඉතින් එක ඇන්නේෙ මොකද අපි අමුවෙන් කොළවර්ග ගන්නකොට ඒව තියන සෙලියූලෝස් දිරවා ගැනීමට අවශ්‍යකරන යාන්ත්‍රණයක් අපේ යුරණ පද්ඇති තුළ තියන්න ඕන ඉති හුඟක් දවල් තියනවා අපි ශාකාහරවලින් යපුණයි කියනක පෙන් අන නමුත්. හුඟක් දෙනා අහන දෙයක් තමයි ඉතින් ඇයි මස්කන්්ඩ ැනේ මාංශ භක්ෂකෙක් බවට පරිවර්තනය වනේ කියලා. එතකොට දැන් ශාක භක්ෂක කියලා කිව්වට අපි කෑවේ ස්වභාවිකව තියන කොළවර්ග ගෙඩිවර්ග, ලවර්ග ඒවතමයි අප ආහරට ගත්තේ වැඩිපුරම ඉදිච්ච පලතුරුවර්ග එතකොට මාංශ කෙනෙ කහ්ඩ පුළුවන් ඉතින් චිම්පන්සිවද මස්කන්න ෑනේ මේ වගේ චිපන්සි පවලටයිති කෙනෙ කොහො මස්ක්ඩ පුරදුුනේ කැෙ ඒ ඒ එක ගැනත් හොඟක් ලොකු සංවාද තියනවාම මේ මානෝ පරිනාමයෝ ගැන සාකච්ඡා කරගෙන යනක්කොට ඉතින් මට කියන්නට තියෙන්නේ එක මගැල්ල යනවානෙම ඒ කාරණෙ මේ හුඟක් අද විද්‍යක්ඥෝ කියනදේ තමයි මොලය විශාල වශයෙන් පළල්ලවෙන්න පටන්ගන්නකොට. මොලය බෙදිල බෙදිල මොලේ තියෙන නිවරෝණස්කන්ද පළල්වෙනකොට මේ අධික පෝටීන ප්‍රමාණයක් ලබා ගැනීමේ නැඹුරතාවක් ආවාය එතනින් තමයිය මේගොල්ලෝ මාංශ අනුභවයට පෙළඹුණේ කළෙති දීර්ඝකාලයක් ශාක භක්ෂයක පිහිටපු කෙනෙක් මාංශ භක්ෂක උනහම් පස්සේ ශරිරය ඇතුළි විශාල වෙනස්කං ඒට ම් හොරුවෙන් අවශ්‍යයි එතකට නමු අපේ ප්‍රස්තූතය තියනෙ එක නෙමෙයි අපි දී අපිට සාරංස කරන්න තියන්නේ දීර්ඝ ගාල ඇත්තිස්සේ අපේ වර්ගයා. පිෂ්ටධාතු ආහාරයට ගැනීම කළෙන් නෑ.ැන ප්‍රධාන ආහාරය හැටට පිෂ්ට ධාතු ගැනීම කළේ නෑ ගඩගි කරනකට ඒවාසේ පෝඩත් යෙට අලවර්ග අලවර්ග කෑව අලවර්ගහෙම කනකොට ඒයි තියන පිෂ්ට ධාතු මතයි පිෂ්ටධාතු කොඩ හුඟක්ේවා මේ කැදි සහිතේවා. ඉති එනිසා කැදි සහිතයි, ඒවගේම ඒ අයි ඒවගේ පිෂ්ට ාතු අරගෙන, නිකන් හිටියනෑන එකුලට ඇවිදදා සහන තෙ ම දැක් එක්තරා ශාස්ත්‍රී ලිපියක තිය නවාමේ අපේ කකුල් හෝමූ සේපියන්ස් ලගේ කකුල් හැදිලතියෙන්නේ ඔවුන්ට පුළුවන් කියලා කිසිම උපදරවයක් නැතු දසට කිලමිට විස්ස කවිදින්න එතකොට දවස් පහක් කැවිදත්තෙ කිිමිට සීයක්ක්නය හරි එක දහයක් එලියට යන්නත් ඒදහයි නැවත එන්නත් එතකොට මේ ඒවගේ අප ශීරයේ හැදිලතිෙන් එතකොට මේ මේ නිසා අධික ව්‍යායාමයක් තිබුණා ව්‍යායාම ගැනීමේ අපි හිතල පාරය දුණ වගේක් ල කරන න. ඒ අය මහන්සි වුණා ඒ මහන්සිවීම නිසා එඒ අයට කිලෝමීට දහයක් විස්සක් අඩුම ගානේ කිලෝමීට විස්සක් ඕනෑ දහයක විදේ ගැන්න ලොකු ශක්තියක් වැවන ගරනල් ප්‍රමණ ැව ඉතින් මේ මේගේ තුම් වෙල පිළිවල්ටකට දන්නතුව ඇදෙන ඕනෑ ගොල්ලන්ගේ ආහාරයෙහෙම ආරක්ෂිතත් නෑ ආරක්ෂිතත් නෑ. ගේ මේ ගොල්න්ගේ ආහාරය අපි හිතන තරම් සුපිරිසිදුත් නෑ. බොහෝ වෙලාවට එයායගේ ආහාරය තැන් අපිට පේනවා ඔය පල්ලෙ මලෙල වගේ තැන්වල අපි කරපු කැනම්වලදි ගොඩගත්ත අවුරුදුහයදාහක්‍ය තර පරණ කාලෙ මිනිසුන්ගේ ත් බැලුහම එයාගේ දත් මේ සමතලාවිදි කෙවිලා තියෙන. පේන දගවෙන්න මෙම කහරනෙඒගොලගේ දත් සමතලා වෙලා ගිවිල්ලතිනෙන් පේන හුඟක්නේ අම අප ද්‍රව්‍ය හැපිලා තින රලුයි කෙලා හරම වැඩික් හැේෙන්ඩ ඇති සමහර ඔය රළු දේවල් කනකොට දත්ේ විදිහට ගිවිලා නොනේ ඒවගේ මේගොලන්ගේ දත්තල කුහර නැතිවීමෙන් පේනවා අධික පිෂ්ට ගැනීම නෑ කියෙනක ද ද ඇ දක්ු හැන හර හම ත් දත්වල න දත්වල දත්ම වැලිට ද සැල්ලෝවාගේ මෙම ගෙවිල්ලතින කෙලින් අතට කැනෙ තිරසට පරසිට ගෙවිලතිනවා. ඉතින් මේ ඇත්තෙම මනුෂ්‍ය වර්ගයා අපි දන්නවානේ මනෂවර්ගයා පරිනාමය වඩ දියුණුුවෙන්ට පටන් ත්තේ මහා හිමයුගයේ දිනේ අපි භූගෝභූ ර්භ විද්‍යාවය අනුව කියනවන්න අයිෂ්ටීන කියන දේශගුණක අවදීද මහ සීත ලවදයක් නේ අයිසේජ් කියලලා පොඩි ලමයි දන්නවාන ඒකාලෙ තමයි මේ පරිනාමෙන්ට පටන් ගත්තේ හැබැයි මීට අවුරුදු දොරස්දාහකට පමණ උඩදී මේ සීතල දේශගුණේ අවසන්නලා ලෝකේ උනුසුම්නාානේ ලෝකේ උණුසුම් වුණහාම මොකද වනේ ගස්වලගේ ඩි හැතුනාා මල් හැදුනා ශාක්‍යාප්ත වුණා එතකට මිනිස්සු ඉදිච්ච පලතුරුකෑවා ඇටවර්ගකෑවා විශාල ප්‍රමාණයෙන් ඒ පරිභෝජනය කරන්න පටන් ගත විතරක් නෙමෙයි අර පරිසරය ශාකව්‍යාප්තියට සුදුසු දත්ත්වයට පත්වනා නිසාමසුන්ට පුළුවංගුුණා ශාක ගෘහස්්‍රත කරන්න ඩොමස්ටිකේෂයන් කරන්න වාගන්න වාගෙන ලේසි පහසු ක්‍රියාවක් නෙමේ සැහැන කාලයක් ගිය නමුත්. වැඩිපුර ශාකාහාරමත්ත පදනම්වීමේ ප්‍රවණතාවක් මේ කාලෙතු ඇති එකකට තමයි ඒවිතරන්නම සතුන් ඇතිකිරීම සතුන් ගෘහස්විත කර ගැනීම කිරිබීම හරි මේ වගේ අලුත් පුරුදු ප්‍රචලිතවෙන්න පටන්ගත් ඇත්තවශයෙන්ම කෘෂිකර්මයට යොමුවීම ශාක ගෘහස්විත කිරීම අපි මහා ජයග්‍රහණයක් ඇටට දැක්කට ඇත්තවශය ඒ ක්‍රියාවෙන් ඇති වෙච්චා අනිසි ප්‍රතිඵල්ල අපට ඔන්නන් මෙම ලයිස්තු ගත කරල කියන්න පුළුවන් දැන් ඔය දියවැඩියාව වගේ දේවල් ඇතිවෙන්නේ අති්‍යය ප්‍රමාණයක් අධිකලෙස පිෂ්ටධාත්තු මේදවර්ග මේ වගේ අපි ආහාරයට ගන්නවානේ ඉති ඒකටත් හේතුවක් තිබුණ අයි අධ පිෂ්ට ලෝලීකමට හේතුවක් තිබුණ නමොකද ඔබ දන්න අර සීතකාලේ පිෂ්ට තමයි අඩුමත්දේ. මේදේ තමයි අඩුමදේ ඇයි නෑනෙ ගස්වල ගෙඩි හැදන්න ඇට හැදන්න. ඉති මේ නිසාත් මනුෂ්‍ය මොලය. ශාල කෑදරකමක් නිර්මාණය කලා මේ පිෂ්ටේට සහමේදයට. ඉති ඉතින් පලයිස්ටොසීන යුගයේ වවරුණාට පස්සේ ලෝකය උණුසුම් වෙලා ඕන තරම් පිෂ්ටයයි ඕන තරම් මේ දේ ඇතිවුණ හට අපට අපේ හිතේ නිර්මාණය වෙච්ච අර ජානමය වශයෙන්න්නේ තින නැඹුරුව. ඒ අඩුුණේ නෑම පිෂ්ටයයි තෙලුයි කණඩ දැන් අද වනත් අපි දන්නවා අපි සියලු දෙනාගේම ප්‍රියතමදේ තමයි එක්කො පැනිරහ එක්කො මේ දේ. ඒ මේ ට ලකු නැමුරුවක්තියෙනවා ඊට පස්සේ එදා ඇඳල තම මේ ගැන පර්ේෂණ පත්ත්‍රිකා පළකරලා තියෙනවා ඔය දත්වල එන ඩැන්ටල් කේරීස් කියේනවා මේ දත්කුහර මගංවල මනිසු ගැනේ දත්කෝම්බ කියලා ලකෝම් හ ඒව හැදන්නේ පිෂ්ටධාතු ආහරයට අරගෙන ශරීරය හරයට පිරිසිදු නොකරහම ඒ ශුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරීත්ව නිසා ඒවා දක්ව ලව ඇති වෙනවා. එතකොට ඇත්තෙන්ම මේ මානව පරම්පරාව යම් කිසි තරමකින් ස්ටලවීමට සහ පරිනාාම ඉතිහාසේ නොතිබුණු ආකාරය ලෙඩදුක්වලට ගොදුරුවන්න පටන්ගත්තේම් පහු අවරුදු දොස් දාහමහ පැත්ේ හරිටම රෙනවා වුදු නමදාහම හැත්තේ ය දොස්දාහෙදී උණුසුම් වෙලා අපපහු දහදා හෙදදි අපහු සීතල වුණා සීතලලා යි නමදහහිෙ තමයි උුසම් කාල දිිින්දිිටම මේ අදඉන්න. ත්වට ලෝක පරිවර්තනය වනේ. ඉතින් එනිසා අපි පුරුදුවෙල හිටිය අපි ශරීර පුරුදුවෙලති එන්නේ අර රලු ආහාර ගන්්ඩ ඇට වර්ගඒවගේ දේවල් ගණ්ඩ සහ මහන්සි වඩ තැන් අපි ශාක ගෘහස්විත කරන්න ශාක වවා ගත්තා එව නෙලාගත්තා මස්මාන් සහරයට ගණඩ ගත්තා කිරිබොන්ඩ ගත්තා. එතකොට ඒක්කම විවේකයේ වැඩි වුණනේ ඉදි අර ආහර හබයින්ට ඔ නුන නෑ ොනෑ නතිඒ වේකයෙන් සිටී මත් ශරීරය වෙහෙස නොකිරීම කියන එකත් බලපෑවා මේවා හරියට ජීරණය නොවෙන්ඩ මේවා වූමනාවට වඩා ශරීරයට අවශෝෂණය වෙන්ඩ ඉති මේක ඇත්තෙම්ම මේ අපි මේ ඔක්කොම දේවල් මේ බැලුවම නුවන් මේවා සංස්කෘතික දේවල් දැ උදාරණයක් කැටට කියනවා නම් දැන් අපේ වර්ගයාට ලෝකේ ඕනම සත්තු වර්ගයකට. මේ කිරිබොනයකඒ කිරිබොනයක තියෙන්නේ ඉපදිල ටික කාලයක් කැනකම් විතරයි. අවුද් අවුදයි ුද අවුද්දයි අවුද්යි දැ අපි කොහෙවත් දකිනවාද හරක් මැදිවයසේ හරි තරුණ හරක් එල දෙනකින් කිරිබොනවාම පාරයිනේ එම අපි දකිනි පොඩි වහ පැට උුතුමයි කරන්නේ. හැම්ම සතෙක්ම කිරිබොන වය සත්යනවා. එතකොට ඒ කිරිබනවයිශ නතර වෙන්නේ ඒ ගැහනු සතා නැවත පිලිසිඳ ගන්නවත් එක්කම ම පිලිසිඳ ගැනීමක් උනහම කිරිවර එන්න නෑග කිරන්නේ ඒ ඔක්කොම හෝමෝන නතර වෙනවානේ. එතකට දැ අප අපේ අපේ සත් වන අපේ අපේ වර්ගයටත් ගුඩා දරුවෙකුට කෙරිිබන්න පුළලාන්ගන අවුත්ක් යනකන් විතරයි ය අවුරුදු දොස දහකට ඒහ පැත් කතාවම එක කියන්නේ. නමුත් මේ ශං සතුනු ගුරහස්විතරට පස්සේ. මේයි කිරිබොන්ඩ පුරුදු නොමුග සතුන් කිරිබොන හැටි දැක්කා කිරි ආහාරයක් එක තේරුම් ගත්තා අ සීනිවල්ඩ තියන කැමැත්තත් එක් රසයක්කා ආවා එතකොට පලවෙනි අවස්ථාවේදී කිරිබීපපු අයට අපත්්‍ය වඩති කියලා අද සලක නොපිලිගන්න මොකද අද උනත්නුවන් අපිට ඉ අපිට පත්තින් නෑ තියක්ක් වෙන්න හැ අදටත් න්නවා. දිරෝගන්න බැරි අය කිරි දිරෝගන්න බැරි අය කියැන ඒ අර ඒන් සයිම නිකුත්වෙන්න ඒ ඒන් සයිම නිකුත්වෙන්නේ නැති එකක් ඉගොලට තිය එක ජයන ජානමය වශ්‍යයෙන් ප්‍රවේණයෙන් ගැන දෙ එකැනෙ අපිට එහෙම තිබුණ කාලයක්. නමුත් අර දීර්ක කාලයක් තිස්සේ මේ මේක පරිභෝජනය කිරීම නිසා කිරි පමණක්න මේ කිරි හා සම්බඳ වෙනත් දේවලුත්. ඒක පරිභෝජනය නිසා ශරිීර්රය තුළ යාන්ත්‍රණයක් නිර්මාණය වුණා තවදුරටත්. අවරුද්ධකට පස්සෙත් මේ කිරී දිරවාගැනීම හා කිරි අවිශෝෂණය කර ගැනීමට හැකි ආන්ත්‍රණයක්ම ශරීරය තුරු නිර්මාණයනවා. දැ මේ දැන් අපි හුඟක් වෙලාවට හිතාගෙන හින්නේ මේ ස්වභාාවධර්මය තමයි සංස්කෘතිය නිර්මාණය කරන්න කලා. සහ ස්වභාවධර්මය තමයි සංස්කෘතිය හැඩ තලහදන්නේ කෙලා නොවත් මේ මේ සිදුවීම මේ ප්‍රකාශයට පත් කරලා තියෙන ස්ොයාගැනීමක් මේ සුස්වාගැනීම හින්ද අපට පේනවා සංස්කෘතිකට යුත්ක් ග්‍රාස්ශ්‍රිත කිරීම සස්කෘති කටයුත්තන්නේ ඒ සංස්කෘතික කටයුත්ත නිසාමක දුනේ ශරීරයේ ජීර්ණය හා අවශෝෂණය පිළිබඳ යන්ත්‍රණය යම් කිසි නවීකරණයකට ලක් වුණා එතකොට සංස්කෘතියත් ස්වභාවධර්මයට බලපෑමක් කරනවා ස්වභාවධර්මයත් සංස්කෘතියට බලපෑමක් ඇති කරනවා එතකොට මේ මනුෂ්‍ය අද මේ තත්වර දැන් අදනං මියයන්න ඇඳේ හිටියත් අපට කිරිි එකක් පොන පුල මුකු පත්වීමක් වෙන්නේන. නමුත් අවුරුදු නමදාහකට උඩදී ආවම වශයෙන් අපට හෙම කිරිදිරවා ගැනීම හැකියාවක් ඇතිබුන් නැති බව මේ පිළිබන්ධ පරේෂණ කරපු විද්වත්තු පෙන්නලදීලා තියෙනවා. ඉතින් අද අපි අලුත් ආහාර රටාවකට යන්ඩනේ කල්පනා කරන්නේ එතකොට මේ හොඳට පිරිසිදු කරපු සුද්දු පැහැත්ති අර නිවුඩ්ඩෑරලා, එහෙම කන සිරිත්ත අපි සංස්කෘතියෙන් ඇතිකරගත් ලක්ෂණයක් ඒ නිසා තමයි අදපේ හඟගක් වෙලාවට ලඩ රෝගවලට යොම් එනි දැන් අපි දන්නවා ලොෝ අද ලංකාවේ සාකච්චවක්තියවා දේශීය වී වර්ග ගැන ඒව ගැන කරපු පර්ේෂණ තියනවා දැඟවේ හාල් ගැන කතා කරනවාකොට අපි නිතරම කතා කරන්නේ අරේක තියෙන ගලකෝස් බ්ලයිස්සිමක් ඉන්ඩක්ස් කියලකන්නේ නේද ගලුකෝස් ප්‍රමාණය එතර සාමාන්‍යෙන් ඔය කන අවි සුදුපාට බත්තේම කනකොටේ වගේ ඔය හැ මනාදේ ගලුකෝස් ප්‍රමාණය සීනිි ප්‍රමාණය හැත්තෑව අසුවට ෙට්ටුවඩ තියෙනවා නමුත්. අපේ තියන දශ වී වර්ග පතුහාල් කියලා තියෙනවා වර්නුහ පරණ ගැන් ු හලුත් තියෙනවා නමුත ඔයි දේශයයි කියන හොදාැනව මඩතවාලු නිල් කන්ද ඒගේ පච්ච පෙරුමාල්ලු වගේ හල් වර්ග තියෙන අති ඒව ගැන අපි තරුණ විද්‍යාඥෝ ලංකාවේ වගැන පරේෂණ කල්ල තියෙනවා පරේෂණ පත්‍රිකාත් තියෙනවා ඒගුල්ලො පෙන්නලදීලතියන සාපේක්ෂෝ බැලූත්තේම අර ඒවා තින ලුකෝස් ප්‍රමාණය අර අරව හැත්තෑවක්ට සුවට කිට්වට තිබුණට මේවා සාමාන්‍ය තිහ විසි අට විසිනාමය ඒවගේ ප්‍රමාණයක් තිනි යම්කිසි ගලකෝ සීණ ප්‍රමාණයක්ත්තියෙනවා නමුත්ඒක ශරීරයට අහිතකර වෙන්න නැත්තේ එකක් ඒකගේ තියනර කැදි සහිත බව නිියුඩ්ඩ භාව නිසා හු ශෝෂණ කරගනීම ්‍රමාද වවා ඒම මේඒ තියෙන සීනි ප්‍රමාණය අඩු නිසා මේ න අපිට දහක් ලමයි සුදුහල් කණ්ඩ ආසයි මොක ල් ක්ඩා ගුලු කන්ඩ කොඩ පස්ස ගානනේ පස ගහන මොක දගතින ීණ රස රස නැති නිසායිකට රලු වැඩයින රලු වැඩ රලු වැඩි නිසා එගුල්ලක ක්ඩ කැනෙ නම් ඒවා කණ්ඩ හුඟක් හෝදිය ඕන මනාරි එහෙම දෙයක් නැතිවුණුත් එහෙම අනුපනයක් නැතුනොත්හෙම ඒහාල් ක්ඩ බෑ ඉතින් අපිම අප ගුරහන්න්නේ කණ්ඩ මමාරයි නිස ක්ඩ මමාරයින නමුත් අප පුරාණ සමාජවල අපි මේ අධද කළ තියෙනවා ගිහාම ඔය අපි ඔය රංච මඩම කියන දිහාාවේ උඩවලව පැත්තේ ඔය මේ පරේෂණ කටයුතු කරන කාලාවල් වල මිනි සුත්තෙ අපි ජීවත් වනා ගවල් වල ඉති යයි කියන්නේ අපි වයිසකයිගෙන් අපි කුඩා කාලේ අපට බත්කණඩ හම්බුන අපි ඉදල්ලි රිංගූ කුරහංවා ගව තමයි කෑවේ මෙනේරි තමයි කෑවේ අප ටිතිං බත්කන්්ඩ හම්බුනේ බ මාස දෙෙකට තුනකට සැරයක් ඒත් අපේ මේ මේ පියා මේ ගෙදර අයට මේ බත් ගුලියක් හදලා දෙනවා මේ කණ්ඩ එක්කෙනට එක්කෙනටි කෑවේ කුරහම් මේ නේරිීර බත් විශේෂ නිසා බත්ගුලියයක්ක් කනවෙලාට බද ගලියත් දෙන ජි බද ගුලියකට වැඩිය බත්කාවේ නෑ කියලා හිති එනිසා අපිට තේරෙනවා මේ මේ අපි තර අවුරදු අමදක් ඔන්නෑ මේ මේ අවුරුදු පනාකටගේ අවරුදු හෝ පනා ට උි නිසාය සුදු පිෂ්ටය අප රටේ පරිභෝජනය ඉතාමත් ඉහළ ගියා ඉතාමත් ඉහල ගියි ඉතාමත් ඉහළ ගිය මොකද විශේෂයෙන්ම ඒක සිද්ධ වනේ අපි හාල් අනයිනය කරන්න පටන් ගත්තනේ හබසාහල් ගියමෝගේ ද ඊටත් කලි හකිලස් රොබින්සන් කියන අනිතාාරයගේ කාලෙදී හාල් කොල්ලයක් අව රටේ එ හාල් කොල්ල ගැන කතා කරනක හොඳයි මොකද මේ සමහර විට මිනිස්සුන් ඒකාලෙත් හැකිවල රොබින්න්සන්ගේ කාලෙත් මේ ගොවි තැන් කඩා වැටටුනා එතකොට මිනිසුමකද කරේ හාල් විකුණට තැන්වලට කඩා පැනලා හාල් කොන්න ගත කොල්ලගන්න ගත්තා ඔය අන්තර්ජාලයට ගිහිල්ලා රයිස් රිියෝට් කියන වචන ගැහෝත්. පේනවා මේ කියවල ප්‍රබිින්සන් ආ්ඩුකාරයගේ කාලේ ලංකාවේ හාල් කොල්ලක්කාවය කියලා ට පැස තමයි හු ඉන්දාවෙන් හාල් ආනායිනය කරන්න පටන් ගත්තේ. එතකට අපිට හොරු නැති නොය කාල්වර්ද වාන ජවශයෙන් නිෂ්පාදනය කර හල්වර්ද පටාවනේ ඒට රුපුරදුන එකක්මට තිරංගු පිටි නේ දැන් ඇමරිකාාව කයා ආයතනය වගේ එවයි අපට කොයිතරන් තිරුංගු පිටි දුන්නද. එතොට තෙරගු පිටි අධිගල සාහරයට ගැනීම නිසා පාංවෙන්න පොලො වෙන මුණරි වඩ පොල ඉති ඒවැන් සහ ඊට සාපේක්ෂවා අපි කාර අල්ලවල වාඩුවෙලා නිකංහම රාජගාරි කරන්න පටගරන් නියමිත ව්‍යයාමෙන් නැතිවුුණ මෙම ඔක්කොම නිසාමොකදනේ අපි රෝගී පරම්පරාවට පත් වඋන අ්‍යන් අද සමාජය ගත්තත් කුමන හෝ බෝ නොවෙන රෝගයකින් පෙලන හ කෙරස් ඇම කෙනවගෙන් පෙෙනවානේ නේද. එතකට ඒකට හේතුව පලවෙනි දේ අපේ ආහර රටා වෙනස්වීම දෙක ඊට සාපේක්ෂෝ අපේ චරය රටා වෙනස්වීම හැසිරීම වෙනස්වීම අපි අර නිකං ඉඳගෙන වැඩ කරන්න මේ ලිපිකරුව වැඩක් කරන්න එහෙම කරල්ලා හොඳට සුදුහාල් පිංගානක්ක හාරයට අරගෙන එ එහෙම කරන්න අප පෙළමුොනතිේ නිසා මංහිත නාදැන් අපේ අපි මේ ඉතිහාසය හාරවුසල්ල බලන වැඩසටහනක් ඇතුලෙදී අපි කියන්න ඕන ඒ අපේ පුරාණ ආහාර ගැන අපි හොඳ ලොකු සංවාධයක් සමාජය තුළ ඇති කරඩ ඕන මොකටද මිනිස්සුන්ට පුළුවන් ඒ හාර වලට නැවත හැරෙන් ඒ ඒ සංවාදයට වියදංකරට කමන් නෑස මොකද අපි බෙත්වලට ඉඩවැඩිය වියදන්රවා ඒ සංවාදය නැතිහින්ද. ඒ සංවාදය නතිහිද මකද ඇත්තම අපි පුරාණ පොත්පත්වල කියල තියනෙත් අපට හුරු කල්ල තියෙනෙත්. ආහාරය බෙහෙතක් හැටියට ගන්න කියලනේ. අපේ ආහාර බෙහෙත්. එතොට ඒ ආහාරයක් ගන්නකොට ඒ ආහාරේ තියෙන්න ටෝන මොනාද ඇමුුල් රස දෙයක් ඇනි රස දෙයක් තිත්ත රස දෙයක් හරි ඔගේ රස කිහිපයක් තියෙනකොට තමයි ඒක පරිපූර්ණහරැකි ලගෙන එකැබි කරවිලකන්නේ හරි එතකොට සමහර මට මතකයි මම එක අවස්ථාවක මත්තල ඔය ගුවන්තොටු බල හදන්ඩ කලින් ඔය මත්තල ගුවන්තොට බලා කදන්ඩ සුදුසුද කියන පුරාවිද්‍යා වාර්තාව දුන්නේ මම ඇති ඒවෙලා අපි ගියා මත්තලට යනකොට අපිට හම්බුනා මේ අ සිලින්දු බද්දේගම බද්දේගම නවකතාාව වෙන සිලිඳුගේ ර නාඩවල්ගේ බැද්දේගම නවකතතා විහිටපු සිිලින්ඳදුගේ මොනපුරේ තැනුත්වායස හැත්ත පහකසුවක්ඇතර දැයි දෙේක් මේ අවරුදු දොල්හකට පහලොකටතට උඩදී ඉතින් එතුමා අපි කතා කරට වසේ එතුමා අපට කෑමට ආරාධනය කරලා එතුමස්සේ වැවත් පිටියකට ගිල්ල කො කොලොවගැක් කරන්න ඇවිල්ලා ට හදල දුන්නා ඇත්තටවෙෙන් කට ඉති අප පුරුද්ධ යනන්නේ ත්ෙකට ජනැදම වෑජන පඩ ස්ල කන්ඩන නමුත් එහෙම සිරතක් අප තිබු නැහ ති අපි ඔක්කොම කවලංකරගෙන එකයි ඇ ඇත්තම මම අර හදපු වෑන්ජනය කොල කෑහවම ඒක නිකන් කොහොම කොල කෑහවාගේ. පස්සේ ඉතින් ලීටදාණ්ඩත් බෑ පස්සේ මනුසැකිව ම අපහසසාට පත්වන මහත්‍යාවක අනාගෙන කවලන් කරගෙන පොහොම පොඩ්ඩ පොඩ් කනයකක්කෝක කියලා. මේ උු පිේවගේ හදන කුඩාොයක්මට ොතගනෑ නම මකද කිවේ කියලා ඉතින් මේ මේවා මොකද දැන් තිත්තරහා ඇැබුල් රහා මේවැ තින රසායිනික ගුණය ඒ අපේ ජීරණ පද්ධතිය ඒය හැම්ම දෙයක්ම දැන් කොහිලනේ එතකට අපියි තිය නොයක් නොෙක් ඩවල් ලා බාද ඉතිං මේ ඔක්කෝම කෑමවර්ග කියන කෙසෙල් මුවරි ඇතකට මේ හැමෙහෙකම රසායන විද්‍යාත්මකෝ බැලූත්තය හෙම අපේ ගෙවල්ලල ගෘහිණියෝ අම්මලා දැනගෙන හිටිය අඒ කොහොමද ශරීරයට පත්්‍යයක්ක් නොවන ශරීරකෙන් ලෙඩ නොවෙන විදිරකණ් ගොරක දාන්නේ ඇයි සුදුලූුණු දාන්නේ ඇයි එතකොට මසක් මාලුවක් වයන දැඩමසිවන ස්සර දඩමසක් වයනකොට මේ පැපොල් ගස්ලබදාන්නේ ඇයි එතුන මේක එක්ම රසායන වි්‍යාත්ම පතනකාන්සාදාන්න යයි දහන්නේ ඇයි කොහොමදේ ඉවයි තියෙන රසායිනික ගුණය වෙනස් වෙනකොට එක ශරීරයට ම අවශෝෂණය වෙන විදියට කරන්න. එති මංහිතනවා දැන් අපි මේ සම්ප්‍රදායන් ගැන අපි වෙනම වැඩසටහ කරම ආහාර ගෙනනව ආ අපේ අලුත් දැන් අලුතෙන් ආය සංවාධයක් ඇතිවෙලා තියෙන අපි පිෂ්ටේ සහිත ආරවලින් මිදිල මේ මස් සහ මේ හරිත ආහාර ආරයට ගැනීම අප ලෙඩරෝග ගොඩා කඩුරුණවා කියලා වදෝරු ද රටත් ෙම රල්ක් කන එක හොදයි ඒ එක හොඳයි අනිම පිෂ්ටේ සමාරයට පිෂ්ටෙන්ක් සම්පුරෙන් අයින්වෙන්න බැහැමකද පිෂ්ටියත් අවශ්‍යයිනයේ ශක්තියන ීම ස එනිසා අපට පිෂ්ටේගන ක්‍රම තිබ දැන් අපේ අලවර්ග කොචරතියනද අලවර්ග විසි හතක් ඉතරතින කණ්ඩ පුුවන් ඒවා ඒවා හුඟවා කැදි සහිත අලවර්ග. හරි පහසුවෙන් දිරවා ගැන්න පුළුවන් අලවර්ග. එනිසා අපිට තුළිත ආහාරයක් ගැන, සම්ප්‍රදායක් තියනෝ ඇති අපේ සහසක් ප්‍රයේක්ෂකෝ ශස්්‍රාවක න්න ඇති අපි ඒ වෙන්ුවෙන් වැඩසට හනක්ුවෙන් කරලා හා රටගැන ආහාර රටාව ගැන රස කැවිලි ගැන අතුරු පස ගැන සහලට යහාර යයාගනම කරන්න පුළුවන් අවස්ථාව කි උදදා කරන උදාරගෙන ප රාජනා කීපයකුත් ලැිල තියෙන හ අප ඒවිදිහටක සංවිධානය අවස දැන් මේ විශේෂෙන් වැටරන හමාරන්න ඉස්සල මේ මතක් කරන කීපදෙනකුත් තින්නවා මේ දැන් අපේ හිමන්තා අතුකෝරල මහත්ත්‍යාව රෝහල් පිළිබඳව යම් කිසි අදස්දැක්වීමක් පුඩුත් අප රහල පිළිබඳ අදහස් දැක්වීමක් අපට දන්නව ලැව්වානේ දැ අපි එක දැනුම් පද්ධතියක් මත කතා කරන නැව අපි වත් ැනුම් පද්ධ ගැනතාකරොත් මහචාර්තුමනි මම වරල් රජ අයරෝද රහල්ලේ සේක කරන්න වෛද්‍යටව ශාක මත්තට නිනන්තය ලියන කෙනෙක්. ඔහු මේ පිළිබඳව වෙනස් අදහසක් ධර්මින්. ඔහු අපිට දීර්ග ලිපයක්ක් යොමු කල ය ඔහ අපේ ශානක වෛදිතුමා සඳහන් කල තිබුණා අයුරුවයද සහ දේශීය වෙදකම ගැන සම්ප්‍රදායන් දෙකේම මේ කොඳට සම්බන්ධයෙන් රෝගවල පොනරුත්තාපනයට අමතරව ඒවාට ප්‍රතිකාරකිරීම ක්‍රමති යනවා ගෙන එතකට එහම වඩ පුලුව හු එම වඩ පුලුවන් ගන යාන පදධති විවිධයි එතකට දැන් අපි පොරාණ කලේ අද වගේ නෙමෙයි අදනං අපි අපේ වෛද්‍යවරු යම් කිසි දෙයක් කරනකොට කියනවා මෙම අස්ති දිරායනෝනන් මෙ මේ විදිේ ආහාර ගණ්ඩ මෙවගේ විටමීනවර්ග ගණ්ඩ එමි කියල කරන්න තිෙන ඒරෝක කඳුරගන්න පුලන්. ඉස්සරකාලේ සමාර්විට අපි කොචර කිව්වත් සමාහර වෙලාවල්ලට ආහාරේ සමහර අත්‍යවශ්‍ය ගුණාංග අඩුුවන්න ඉඩකඩ තියෙනවා උඟක් ඇවිදින කොට කකුල්ල ඇතිවෙන විවිධ අස්ථමය තත්ව ගෙවී යාම් ඒවගේ දෙවල් ඇතිනටේ නිසා ඒවාට ප්‍රතිකාර කරන කරම අපි දේශීව නිර්මාණය කරගෙන ති්‍යාගත්තා වන්න පුළුවන් ඒක හන්ගක් හොඳද එක පැ හඩු ක ඒමත් දියුණ ද . ඉදින් අපේ හිමන් තතුකොරල මහත්මයා වෛද්‍යතුමා. තුමාගේ සම්ප්‍රදායන් ගැන තාම වටිනා අදහ සපට කිව්වා යමටීව ශානක වෛද්‍යතුමා එතුමා අයුරය දහා දේශී වෛද්‍ය සම්ප්‍රදාය ප්‍රගුණ කරපු කෙනෙක් තර එතුමාම කිවවා ඔූ මේ කොන්ුවටවල්ට අපට ප්‍රතිකාරන්න පුළලන් ක්‍රමත් අපේ සම්ප්‍රදාය තුල තියෙන එකකල තිි බොහම සන්තෝ සහයේ දෙකම අපිට අවශ්‍යයේ දෙකම පට අශ්‍යට අආශ්‍යබද තමයි ය දෙගොල්ලම මේ ගැන කතා කරනය කතා කරන එක කල්ලා මහජනයාට වෙනුවෙන් යම් කිසි සෙතක් සලසන් අපට පුළුවන්නන් ඒක තමයි අපි බලාපොරන. අපි ප්‍රවෘතිය හලා යාලිත් අල්ෙ මිඩට් හිස්ටි වැසනන්ට එමු මේකොට සන් අපි ඔ බලං ඉන්න අය ඊලංකොටසට මෙතැනින් යම්